මංගර ඩිවෝස් එකේ වැඩේට ඔක්කොම ලැහැත්ති කරලා තින්නේ හෙට වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් මං උදෙන් මෙන්නම් ඔයාව ගන්න ඔයාට පුළුවන්ද ඔව් අනිවාර්යෙන්ම පුළුවන් මොකද බැරි හරි සකුන්තලා අර 25000 වරුණාබන් අම්මට බෙහෙත් ගන්න මං හිතුවේ නෑ ආයෙත් මෙච්චර ඉක්මනට උඹෙන් සල්ලි ඉල්ලන්න වෙයි කියලා උඹ ගෙනාවද රුපියල් 50000ක් ගෙනාවේ නෑ ඕයි මං උඹගේ බැංක එකට දැම්මා ගුඩ් මෝර්නින් චන්ඩි අයියේ කියන්න මල්ලි උඹේ වැඩේ අද කරලා දෙන්නම් උඹට මං කිව්වනේ මොකක් හරි මේකට කරලා දෙනවා කියලා ඔන්න මම නිකන් ඉඳියේ නෑ වැඩේට බැස්සා මොකෝ සීන් එක මචං වැඩේ හරි බං අද හවසට සමන්තව හම්බෙන්න පුළුවන් ඉතින් මට ඉක්මනටම සකුන්තලාව හම්බෙන්න පුළුවන් වෙයි අවුලක් නෑනේ මචං हेलो मचान कियपन मुकद दन्ने हदिसिये मा मतकुनी मारा वेडेने बंग उने मम्मी हॉस्पिटल लेके इन्ने अय्यत एक्के अनकोट बाइसिकल एक्सीडेंट उनाने दैन हॉस्पिटल लेके नवतिन्नुना बंग अटो सिरावटम ए मुना करन्न गिहिल्लाद बंग दैन उंबट अमारुद को मंग एन्न देहना बलन्न नै 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 उंबेन्न ओन्ने मम शेप एके अद कोहोमत गेदर यनवा बंग अद टिकट कपावे अद ना सिरावट मैं हॉस्पिटल के इन बा सिरावट हॉस्पिटल के इन हाँ हाँ एनक मन एक अद ना सिरावट हॉस्पिटल के इन क्यूवे उब विन मट बोरद क्यूवे मट ए कथावनावे नै हूँ नै नै मम्मे एक निकम्बा क्यूवे मे एक मब के महानी दम मुको ऑफिस के वेड तत्ते निमल मुको वेला ऊआ वेडन पाटक नै वगे अम्मो उब वीलू करना बंग याको लक्ष पना कुरकं करपेमद आप मेकट रिंगाने निमल के काट कुड़ेला गुडक काल बंग दैंग ओकागना कथा करना मंग कमती नै मे दैंग उब हुदेला गिदर पलायंको ओकागना कथा करना तू निमल आई मे पेत पलाते के एंड नै बंग मट एक सीयर दाहक शुअर हरी हरी मंतीयन बुद्धर नै एंड पाकिन किंग अविल विडकूद नै नी फरी हुदेला गिदर पलया हरी हरी बंग मोड हर की मेलव मुलयाक नीति गैनीक यको मंकन हेम बोरवाक विश्वास वेडेकि यको मुंट लेकर चक्कर मेच्चर विलायनवन मम उनकेंब्रीस्तावाक्यम अदिलावन मट गिदर हमें अवृद्ध गड़व पुदुमाकार इस्पिरितालमेवन आ निमल गुड मॉर्निंग शा अदना मार लसन अय्या को वाडिवेन्नको कथा करन्ना कोच्चर देवल तीनवद ඇත්තරම කියනවා නම් නිමල් කොහොම දකින්න ලැබිච්ච එකත් මට ලොකු සතුටක්. කොහොම වාඩි වෙන්නකෝ. අනේ ගොඩාක් ස්තුතියි සර්. සර් මට කොච්චර නම් උදව් කරාද. මන් දන්නේ නැහැ මං කොහොම ස්තුති කරන්නද කියලා. මට තේරෙන්නේ නැහැ සර්. මට තේරෙන්නේ නැහැ. සර් මෙච්චර හොඳයි කියලා. සර් වගේ කෙනෙක් ගා වැඩ කරන්න ලැබිච්ච එක තමයි මගේ ජීවිතේ මන් ලැබපු ලොකුම වාසනාව. ඇත්තමයි සර්. මට සර්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් මං කවදාවත් ඒක නොකර ඉන්නේ නැහැ. ඒ තරම් මං සර්ට ආදරේ සර් මගේ තාත්තා වගේ ඇත්තමයි සර් වයසේ ලොකු පරතරයක් නැති වුණාට සර් මට කරන්නේ සෑහෙන ලොකු උදව් ඒවා වචන වලින් කියන්න බෑ මට හරියට වචනෙන්නෙත් නෑ කතා කරගන්න බෑ ඒ තරම් සතුටුයි මට හරි හරි නිමල් දැන් ඔයා ඒව ගැන හිතන්න ඕනේ නෑ මම කැමති නෑ වරදක් නොකරපු මිනිස්සෙක් නිර්අපරාධී දුක් විඳිනවට ඒ වගේම නිමල්ව මේ කම්පැනි එකට සෑහෙන්න වටිනවා ඉතින් නිමල් මං කොහොමද ඔයා වගේ මිනිස්සෙක් නැති කරගන්නේ ඔයා වගේ අවංක කෙනෙක් මම මගේ ජීවිතේ කරපු ලොකුම වැරද්ද තමයි නිමල් තමන්ගේ බිරිඳව විශ්වාස කරපු එක දැක්කනේ තමන්ගේම ස්වාමි පුරුෂයාට කරපු බොරුව ඕවා ඔයාට විතරක් නෙමෙයි නිමල් මේ මුළු ලංකාවෙම මහත්තුරුන්ට ලොකු ආදර්ශයක් වේවි නෝනලට ලොකු ආදර්ශයක් වේවි නෝන මහත්තයාට මහත්තයා නෝනට කොච්චරනම් බොරු කරන වැද්ද ඒව දැනගන්නත් තීක්ෂණ බුද්ධියක් තියෙන ඕන නිමල් ඒක මට තිබුණෙත් නෑ අන්න ඒකනේ වැඩේ කියන්නේ ඕකට තමයි කියන්නේ නිමල් ධනෙ බලේ කොච්චර තිබුණත් වැඩක් නෑ Tamanta බුද්ධිය නැත්තම් කියලා නේද අපිට හොඳට බුද්ධිය තියෙන්න ඕන ඒ කියන්නේ අපි හොඳට හැම වෙලම කල්පනා කරන කරාන අපිට මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ කවදාවත් බලන්නකො නිමල්ට වෙච්ච දේ මට වෙච්ච දේ ඔව් ඔහොම තමයි නිමල් ඔයා දැන් ඕව ගැන හිතන්න එපා
අපි කතා කරමු ඉදිරිය ගැන. ඒකනම් හරියටම හරි සර්. ඕක තමයි ඇත්ත කතාව. ඒක නෙවෙයි සර්, මට මේ ඔෆිස් එකේ ඉන්න හම්බෙන එකක් නැහැ නේද? මිස් ආවේ නැද්දද? මිස් කිව්වේ ඒ කවුද? ආ, මිස් කිව්වේ මැඩම්ට, සර්ගේ නෝනා. එයා ආවේ නැද්ද? එයානේ කිව්වේ ඉතින් මම 150ක් කරකම් කරා කියලා. එයා ඉතින් තාම ඔප්පු කරෙත් නැහැ. ඒ වුණාට ඉතින් මට ඔෆිස් එකේ ඉන්න දෙයක් දන්නේ නැහනේ. සර්ගේ නෝනානේ. දැන් එයාට කතා කරන්න බෑ නිමල්. කතා කරන්න දෙයක් නැහැ. මම නිමල්ට පෙන්නන්නම්කෝ. අපි එතන CCTV කැමරාවක් අය කරා මේ ළඟදී. එයා කරපු හොර වැඩ ඔක්කොම මේකේ සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මොකටද තවත් සාක්ෂි? ඒ වැඩිත් කරේ යාම තමයි. අල්ල ගන්න එක හරි ලේසි. ඉන්නකෝ, මං ඉක්මනට අල්ලලා දෙන්න. ආ, මහත්තයා, අලුත් කෙනෙක් වැඩට ගත්තද? අර නිමල වෙනුවට? ඔව් ඔව් ඔව්, අලුත් කෙනෙක් වැඩට ගත්තා. මූණ දිහා බලන්නේ නැතුව අපි එක කොච්චර වටිනවද? බැලුවනම් කවුද කියලා හඳුර ගන්න ලැබෙයි. පොඩ්ඩක් බැලුවනම් අනිත් පැත්ත හැරිලා. මොකක්? මොකක් නිමල්? මේක මේ අර හොරානේ. මූව මොකටද ආයේ මේක අස්සේ දාගත්තේ? මේ මහත්තයා, ඇත්ත කියන්න, මොකටද මේ හොරාව මේක අස්සේ දාගත්තේ? අනික මූ hina වෙනවා. බලන්නකෝ මූණේ හැටි. යකෝ, මෙච්චර බණිද්දි hina වෙන්නේ? මූට තාම පිස්සු හොඳ නැද්ද කොහෙද? මට ඇත්ත කියන්න මහත්තයා, මට මේක දෙකෙන් එකක් විසඳ ගන්න ඕන. මෙයා මේ කම්පැනිට එනවනම් මම නම් ආයෙත් එන්නේ නැහැ. ඔන්න එච්චරයි කතාව. වැටෙන තැනකට වැටෙන දේලා බලාගෙන ඉන්න මිසක්ක. මොන කරුමයක්ද? යකෝ, මේ වගේ හොරකම් කරපු මිනිස්සෙක් ආපහු මේක ඇතුළට ගෙනලා දාගන්න ඇත්තටම වට මොලේ නැද්ද? පිස්සුද? හැටිද? අනේ මන් දන්නේ මොනවා කියලා බයින්නද කියලා මේ මිනිස්සයාට නම්. ෂේ, යකෝ, 150ක් හොරකම් කරපු එකෙක් මෙච්චර ඉක්මනට මේක අස්සර ගෙනලා දාගන්න? මට හිතෙන්නේ නිමාට නෙවෙයි පිස්සු. ඔයාට පිස්සු. ඔයාට. අම්මපා, මේ ගෑණිගේ කට කන්න තියෙන්නේ. පුදුමාකාර ගෑණියෙක්නේ. හම්බෝ, මට බැනලා මදි ගහන්න වටින්නේ. තමන්ගේ බිරිඳ කරන හැම වැරද්දක්ම බලාගෙන ඉඳලත් දැක දැකත් ඒවට වචනයක් කියන්න නැති මට ගහලත් මදි, ගහලත් මදි. තව බයින්න, තව බයින්න. නිමල්, ඔයා එක වචනයක් කතා කරන්න එපා මේකට විරුද්ධව. මෙයාට බයින්න දෙමුකෝ මුලින්ම. බනින්න දීලා අපි කතාවට බහිමු. ඒක හොඳයි නේද? අනේ මන්ද සර්, මට නම් ඉතින් බයිනකට ඉවසගෙන ඉන්නත් බෑ. මොනවා කියලා කරන්නද? කරුමෙට මෙයා සර්ගේ නෝනා වුණානේ. නැත්තම් බලන්න තිබුණා ඔය දට්ටිකට මොකද වෙන්නේ කියලා. අපේ සර්ට බයින්න. ඇයි ඇයි, තමසෙමට මොනවා කරන්නද? පිස්සු නිමලා, එන්නපා නිකන් කට ගහගෙන. දෙනවත් දට්ටික බඩට යන්න. මතක තියාගන්නවා, මතක තියාගන්නවා මේක මගේ තැන කියලා. එනවා මෙතන මට කයිවාරු ගන්න. බලන්නකෝනේ මෙයා මට කතා කරන විදිය. කතා කරන විදිය? කතා කරන විදිය ඔය හොඳ වැඩි. මම නම් හිතන්නේ ඔය හොඳම වැඩි කතා කරන විදිය. ඔහොම නෙවෙයි කතා කරන්න තියෙන්නේ. මේක මතක තියාගන්න සඳු. මේක මතක තියාගන්න. අද ඉඳලා මේ කම්පැනි එකේ සම්පූර්ණ අයිතිය මම දෙනවා නිමල්ට. මම මේකේ වැඩ බලනවා තමයි. නමුත් අද ඉඳලා සම්පූර්ණ අයිතිය තියෙන නිමල්ට. මොකද මේක ඔයාගේ තැන උනේ ඉස්සර. ඒ ඉස්සර මං ඒ ගුණා වෙලා ඉඳපු කාලේ. හරිද? දැන් ඒ ගුණා විකුණලා ආන් ඒ හින්දා තමන් කරපු වැඩ ගැන, තමන් කරපු වැරදි ගැන හොඳට කල්පනා කරලා බලන්නකෝ. එතකොට තේරෙයි. එතකොට හදා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් බලලා මට කියන්නකෝ. ආ, එහෙමද කියන්නේ කිරි මහත්තයා? හා, අපි බලාගමු ඈ. අපි බලාගමු කවුද දිනන්නේ කියලා. අද ඉඳන් මම මේ ඔෆිස් එකේ සාමාන්‍ය නිලධාරියෙක්. මේ පිටිපස්සෙ ඉන්න නිමලා තමයි තමුසේගේ ගෑණි. ෂි, මේ වගේ මිනිස්සයෝ. යකෝ, තමන්ගේ ගෑණිව මෙච්චර හැල්ලුවටපත් කරලා කතා කරන පිරිමි මං දැක්කමයි. තමන්ගේ ගෑණිට ගරුත්වයක් දෙන්න දන්නේ නැති මිනිසෙක් එක්ක මම මොකට දින්නේ? ඉන්නවකෝ, මං හොඳ වැඩක් කරන්න තමුසේට. හොඳ වැඩක් නම් කරන එක හොඳයිනේ. ඒක කරන්න ගිහිල්ලා ගැටලුවක් නැහැ. හොඳ වැඩේ ඔකිට. බලාගමු අපි. ඒයි, කොට නිමලා, තමුසේ හිතන් ඉන්නේ තමුසේ දිනුවා කියලාද? හෙව්වා හඳේ මේ මං ඉන්නකන් දිනන්න? කවදාවත් හම්බෙන්නේ නැහැ දිනන්න. අපි බලාගමු මොකද වෙන්නේ කියලා. මාව නැති කරන්න ආපු කාලකන්ණියෙක් කොයි තමුසේ? මට තමුසේ පෙන්වන්න බෑ. මොකෝ තමුසේ බලන්නේ මොකෝ? ඉන්නවකෝ,
ඉන්නවකෝ මම තමුසේ ගැන මේ ඔෆිස් එකේ හැමතැනම කියනවා ඔය තොප්පිය ගලවන්නේ නැත්තේ තමුසේ තමුසේගේ තට්ටේ තියෙන හින්දානේ තට්ටයා තට්ටයා තමුසේ තට්ටේ කොයි ඉන්නවා මම මේ ඔෆිස් එකේ ඉන්න හැම එකටම කියනවා මේක ඉන්න ලොක්ක තට්ටයා කියලා එතකොට හරිනේ එතකොට තේරෙයි අනිකතෝ අනිකතෝ කොටා නිමලා මං තෝ ගැන හැමෝටම කියනවා දැනගනි මූතලයා මට තෝ පෙන්වන්න බෑ මම යනවා මට මෙතන ඉන්න බෑ මම යනවා මට මෙතන ඉඳලා වැඩක් නැහැ මට එකෙක්වත් නැහැ මං හොරකම් කරෙත් නැහැ මට සල්ලි ඕනෙත් නැහැ මට සල්ලි වැඩකුත් නැහැ මාව හොරා කරන්න බල හිතන් ඉන්නේ මං හොරෙක් කියලාද මං හොරෙක් කියලාද එව්වනම් කවදාවත් වෙන්නේ නැහැ කවදාවත් වෙන්නේ නැහැ අනේ මං හොරකම් කරේ නැහැ මට සල්ලි වැඩක් නැහැ මාව ඕවට අල්ලගන්න එන්න එපා නිමල් කොටා මං සල්ලි ගත්තෙත් නැහැ මට සල්ලි වැඩකුත් නැහැ මං සල්ලි ගත්තෙත් නැහැ මට සල්ලි වැඩකුත් නැහැ මං සල්ලි ගත්තෙත් නෑ මට සල්ලි වැඩකුත් නෑ කොල කම් පල දේ නිමල් පේනවනේ මිහි පිටදිම ඒව පල දෙන හැටි බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා නිමල්ට වෙච්ච දේම දන්නේ නැ වෙන්නේ යන්නේ කමක් නෑ නිමල් මම බලන්නේ නෑ ආය සමන්ත දැන් ඔක්කොම වැඩ ටික හරිනේ ඩිවෝස් එකත් ගත්තා ඔයා දැන් සම්පූර්ණ නිදහස් මිනිහෙක් මොනවා නිදහස් වුණා නිදහස්ුනේ නෑ දැන් තමයි වැඩ පටන් ගත්තේ මම විතරක් සතුටින් ඉඳලා වැඩක් නෑනේ සකුන්තලා ඔයත් සතුටින් ඉන්න ඕන ඉතින් මම නිදහස් වෙන්නේ මම වගේම ඔයත් සතුටින් ඉන්න දවසට තේරුණාද ඒක හොඳට මතක තියාගන්න ඩිවෝස් එක දුන්නට ගොඩාක් ස්තුතියි හාය් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් මෙන්න මෙතන තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අර ඊට පොඩ්ඩක් එහෙන් තියෙන බෙල් අයිකන් එකත් ඔබලා ටච් එකේ ඉන්න අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන් හරි එහෙනම් අපි ගිහින් එන්නම් ඔයාලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි මේ වාගේ ආදරණීය මදුවතුන් හැමදාම පරිස්සමෙන් ඉන්න